ට තුළ අනාරක්ෂත භාවය දවසින් දවස වැඩිවෙමින් පවතිනවා. දිනෙන් දින සිදුවන වෙඩි ැබීම්සා ගහතන රැල්ල අද ජනතාව දැඩිලෙස පීඩාවට පත් කරන්නක් බවට පත් වෙලා ගතු පැක් කිහිපේ තුළ සිදු වූ වැඩිතැබීම් තුුණකින් තිදෙනෙකුට ජීවිත අහිමි වුණා. මෙවැනි ගහතන රටටගෙන එන්නේ විශ්ශාල කළු පැල්ලමක්. අද ටෙලිවැකිය මේ ගහතන රැල්ල පිළිපතවයිිෙ! අපේ රටේ අපරාද රැල්ල දිනපතා රැලිපිටර් රැලි ගසමින් හරියට සුනා මිරාල වගේ රට වනසමින් තිබෙනවා. අඩුම ගානේ මාසෙකට හය හතක්ං වෙඩි තැබීමම් භාර්තාාව වෙනවා අනේද ගෙවුණු මාස හයට පමණක් තිස් හදෙනෙකු. තිස් හදෙනකු මහමඟග වෙඩිතබා ඝාතනය කරති වෙනවා. නා ඊයේ සහ අදතුන් එවැනි වැඩිතැබීම් තුනක්වාර්තා වනාා. ඒ නිසයි අද මේ තුන් සිය හතරවැනි ටෙලිවැකිය මේ විදිහටලියන්ට අප තීරණේ කළේ. හමග ෙඩි ැබම් හපාරේ මිනිසුන් මරාදැමීම මංකොල්ලකෑම් ස්ත්‍රී දෂණ ආදිය නිසා ජීවිතතාආරක්ෂාව පිළිබඳව අදඇත්තේ බරපතල අනාරක්ෂිත බවක් රටේ අපරාද වැඩිවෙන්න වැඩිවෙන්න අප මේ ඉන්න තැනින් තව තවත් පහලට ඇද වැටීම මයි සිද්ධවෙන්නේ විශේෂයෙන් මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගන්න ඇති එක් ප්‍රධහන මාර්ගයක් තමයි සංචාර්ක ආකර්ශණය එෙමත් නැත්නම් සංචාර්ක කර්මාන්තේ දෙවනුව විදෙස් ආයෝජය කින් ඒ සඳහා මොන්න තරම් පහසුකම් දෙනවකි වතුන් බදු සහන දෙනවකි වත් ආයෝජකයකුට හෝ සංචාරකයකුට එන්න මේරටඇ ආරක්ෂිතවෙන්න ඕනේ. අපේ රටේ මිනිස් ජීවිතවලට එරෙහි අපරාධ වගේම දේපළවලට එරෙහි අපරාධත්න් නිරන්තරයෙන්ම වාර්තාාවෙනවා. අද මේරටේ සිදුවන අපරාධ ලෝකෙන් වසන්කරන්ට බැහැ. මාධ්‍යයට සීමමාත්තහංචිදාලා අපරාධ සිදුවනක අඩු කරන්නත් බැහැ. අද සමහර අපරාධකරුවන්ට පැනලයන්න බැරිවෙලා තියෙන්නේ බොහෝ වෙලාවට මාධ්‍යවාර්තා කරණය නිසයි. අද සිදුකරන අපරාධවල ගහතනවල කරූරත්වත් ඉහලයමින් තිබෙනවා. කරරත්වේ හොඳේ කෝරත්වයක් ඉහලෑමින් තිබෙනවා සමහරවිට විධ පුද්ගලින්න්න මරාදමීමට භාවිත කර ඇති කරූරතර ක්‍රම වාර්තා කරනවතියා හිතන විටත් බිය උපද්ද වනවා මේ අපරාධ ඉහලයාම පිටුපස මද්‍රව්‍ය ක්‍රියාකාරකම්ද ඉහල අගයක් ගන්නවා. මද්‍රව්‍ය මත් පැන්සේම රටේ පාලනේ පවතින අඩු පාඩු. ආර්ථික ප්‍රශ්න ආධ්‍යාත්න් අපරාධ ඉහලයාමට හේතු වී තිබෙනවා.මනිසා අද සමාජයේ පුරාම අපරා ද බීතියක් නිර්මාණයේදී ඇති බවකිව යුතුයි. විශේෂයෙන් අපරාධ කරන්නන්ට අපරාධයක් කිරීමේද දැනෙන බිය ඉතාම අඩුවමින් තිබෙනවා ඒ ඇනෙ භයනැතුූ අපරාධ කරනවා. ඒකට හේතුව නීතිය. පන මදී න්න නම් පිළිගන්ට අමාරුයි. අදට මේ අපරාධ නීතිය ඇයටතේ දඩුවම් දෙෙන්ට හොඳටම පුළුවන්. මෙ අපරාධ නීතිය හොඳටම ප්‍රමාණවත්. නමුත් ප්‍රශ්නය ඇත්තේ අපරාධ වලක්වන්න ත්‍රිත්වයක් වගේ එහෙමත් නැත්නම් ත්‍රිශූලයක් වගේ ක්‍රියා කළයුතු ආයතන ශක්තිමත් කිරීමට බලධහරීන්ට වුවමනාවක් නැතිකමයි. අපරාධ කරුවන් කඩිනමින් කිසිදු බලපෑමකින් තොරව අත් අඩංගොට ගතයුත්තේ පොලිසිය එහෙත් සමහ අවස්ථාව පොලිසිය අපරාධකරුවන් රකින්ට දරන දේශපාලන උත්වහයන් එමටයි එසේම අධිකරණයට ඉතාම කෙටි කලකින් නඩු අහලා ඒ නඩුව අවසන් කිරීමට ප්‍රමාණවත් පහසුකම් අදටත් නෑ. ගරු අධිකරණයේ විනිශ්ෂකාරවරුන් තම ජීවිත පරදිුවට තබල අසන නඩුුවලට පවා සාක්ෂි නිවැරදිව විද්‍යාත්මකෝ සපයන්නට ඕන ආයතන ඒකාරය ඉටු කරන්නේ නැහැ නිවැරදිව පමා කරනවා විශේෂෙන් මත්කුඩු නඩවල කුඩු අන්තිීමට සීනිවුණු අවස්ථාත්තිබෙනවා. ගරු අධිකරණයට අවශ්‍ය මූලික පහසුකම් මීට වඩා සියගුණයකින් නෙමෙයි දහස් ගුණයකින් ඉහල දැමිය යුතුමයි. අන්තිීමට දන්ඩුවම ක්‍රියාත්මක කරන බන්ධනාගාරය. බන්ධනාගාරයත් සමහර අපරාධකාරීින්ගේ තෝතැන්න්නක් වෙලා. අපරාධකාරීින් සුර සැප විනිර තැනක් බවට පත් වූ කතත් අප නිරන්තරයෙන් අසාතිබෙනවා වාර්තා කරතිබෙනවා. මේ සියල්ලුකාරණා වහා වහා ව්‍යෘතව සාකච්ඡාවට භාජන කළීතුයි. මෙ අ අපරාදරැල්ල වැලක්විය යුතුමයි. ගිනි අවිි මෙතරම්ම සුලභ වුණේ එල්ටටෙන් දකුණට අවි ආව කියමින් ගැලවෙන්ට එපා කියල අපි බලදහරින්ට මතක් කරනවා. දැන් අද උදෑසන කොට්ටා වෙදිී වෙඩි තැබීමමක්සිද වුණා. වෙඩි වැදීමෙන් මියගේ වයි සෞරුදු තිහක්වන රසායනාගර සේවකෙක්. මේ සඳහා භාවිතකර ඇත්තේ පිස්තෝලවර්ගේ ගිනිාාවයක්. අද අලුවම කස් ගඩදීත් පුද්ගලයකට වෙඩි බා ඝාතනය කරති බෙනවා. තවයි සවුරුදු පනස් දෙකක් වූමගේ පුද්ගලයාට වෙඩි තබා ඇත්තේත් පිස්තෝල වර්ගේ ගිෙන අාවියකින්. හෝමාගම නියඳගල පනිපිටියේදී, ඒ රා්‍රයා අටයිතිහත් නම ඇතිහ අතර තවත් පුද්ගලෙු ාතනය කර ගේ යි අවරදු හතලිස් යක් නිවස ඉදිරිපිටදිම තමයි වැඩිතියලා ගාතනය කරන්නේ. හෝවිට අද ප්‍රෘතිවල ෙමත් ැත්තම් හිට පුවත් පත්තුොල මෙන්න හෙමතියෙන්ට පුළුවන් අහවල් මරණයට වගකීයුත්තේ නැත්නම් මද්‍රවේජාවාරම් ප්‍රශ්නයක් ආදය නිසා අහවල් මරණයට මේ වැඩිවෙදීමේගේහවල් පුද්දලයා වගකිබයතුයි. ඒමත් නැත්තනම් මද්‍රවේජවාරන් ප්‍රශ්ණයක් නිසා දෙපිරිසක් කතර ඇති වූ පාතාලේ ගැටුමකින් මේ වැඩි තැබීම සිදුවතිබෙනවා. මෙහිලා ශිෂ්ට සම්පන්න සමාජයක් පතන අපට ඇසුතු ප්‍රශ්ණයක් තිබෙනවා. අපරාධ කාරීන් තමතමන් මහ. මගම දණඩුවම් කරගන්නවා නම් පොලීසිය නීතිය හා බන්ධනාගාරයෙ කුමටද කියලා නේද. එනිසා මාධ්්‍යය මර්ධන අනපනත් හදන්ට ගතකරන ඔය කාලේ මෙන්න මේ අපරාද රැල්ල. නීතියට අනුව හොඳේ නීතියට අනුව නතර කරන්න මේ ආණ්ඩුවට වගකි මත්තිීනවා කියලා අප මෙවෙලේ අවධහරණය කරනවා.